අයිබෝන් ශ්‍රී ලංකාව කියන මේ භූමිය කවම කවදක්වත් මේ මේ මජව මේ නාකි මේ හිපාටු දේශපාලඥය මේ මේ රැළ ඉන්නකම් කවම කවදක්වත් ගොඩ දාන්න වෙන්නේ නැහැ. කවද කවදක්වත් ඔගොල්ලෝ හීනකින්වත් හිතන්න එපා මේක ගොඩ දාලා මේක සුරපුරයක් කරන්න පුළුවන් කියලා මේ මිනිස්සුන්ට. මේ දැන් මේ පාර්ලිමේන්තුවේ මේ බලය දරන මේ එකෙක්වත් රටේ යහපත වෙනුවෙන් වැඩ කරන ජාතිය උන් නෙමෙයි. තමන්ගේ සුඛ විහරණය තමන්ගේ ලාභ පෞද්ගලික ලාභ බලාගෙන විතරයි මම වැඩ කරන්නේ වෙන කිසිම දෙයක් රට වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ කියලා පැහැදිලි මේ රොෂාන්ගේ මේ ක්‍රීඩා ඇමතිගේ නිර්පාහැරීමත් එක්ක ඒ කියන්නේ පයින් ගහලා එළෙව්වේ රොෂාන්ට මොකද සාගලට බැන්නයි කියලා. සාගල කියන්නේ රනිල්ගේ ළඟින්ම කියලා කියමු. කොහොම වුණත් සාමාන්‍ය මේමයි රොෂාන්ට තුනේ රොෂාන් ඉල්ලන් කෑනේ. මොකද රොෂාන්ට තිබුණා මේ රනිල්ගේ දැනෙන නහරයට නොගා වෙන වෙන නහරවලට ගහන්න. රයිට්. එතකොට එහෙනම් තිබුණා අඩුම ගානේ මේක ඇතුලේ ඉඳගෙන ෆයිට් එකක් දෙන්න. දැන් මොකද උනේ? පයින් ගහලා එළෙව්වා කැබිනට් එකේ ඵලයන් යන්න. මොකද සාගලට බැන්නේ ඇයි? සාගල කියන්නේ මොකෙද්ද කියලා අහන්නේ ඇයි? මාව මැරන්න මැරුවොත් මාව කවුරු හරි මැරුවොත් මේවට ජනාධිපති සාගල රවග කියන්න ඕනේ කියලා එලිපිට කිව්වේ ඇයි? මේක තමයි හේතුව. ඒව නැත්තම් මේටි ඉස්සෙල්ලා දැන් රොෂාන් මේ ක්‍රීඩාවල දූෂණේ තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා ඒවට එක එක එනේන බෝලෙට බැට් කර කර හිටියනේ රනිල්. දැන් රනිල්ට එකපාරට කේන්ති ගියා සාගලට බැන්නෙන් පස්සේ රනිල්ට කොහොමවත් ඉවසුම් නැහැ. ඉතින් අපි දන්නවා සාගල රත්නායක අකිල විරාජ් කාර්යවසම්ල. එතකොට මෙහෙම සෙට් එකක් අපි දන්නවා මෙයාගේ වටේ ඉන්න වලල්ල. එතකොට මම නම් කියන්නේ රොෂාන් රණසිංහලට හොඳම වැඩේ ඕකම තමයි වෙන්න ඕනේ. මේම නෙමෙයි පයින්ුත් ගහලා තියෙන දේපොලක් ලියාගෙන ඒවත් රජයට පවරන්න පුළුවන් නම් රනිල්ට මරු 134. මොකද මේ පැත්තක මේ හොරාකක හොර බලලා වගේ හිටපු රනිල් වික්‍රමසිංහට මේක මේ ජනාධිපති වරමදී ලෙවල්ල පත් කළේ ඔය 134ම තමයි. ඔය 134ට ගහන්න ඕනේ පන්න රටේ මිනිස්සු නෙමෙයි දැන් ඔරොප්පු වෙලා ඉන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටිකම ගහන්න ඕනේ රනිල්ට. මම නම් කියන්නේ හොඳම වැඩේ. මේක තමයි වෙන්න ඕන දේවල්. අර වෙන්න ඕන දේවල් හරි වෙලාවට කාලෙට සිද්ධ වෙනවා කියලා වෙලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ සිද්ධීන්ට. කොහොම වුණා? නිකන් හිතලා බලන්නකො. සම්මි ගෙදර ගියෙත් නැහැ. එතකොට අර්ජුන රණතුංග වැඩේට ආවෙත් නැහැ. අන්තිමට මේවල හොරවාල හොරල්ලන්න හිටපු කෝක් කමිටුවට වෙච්ච දෙයක් නැහැ. ක්‍රීඩා ඇමති ඩොට්. අන්තිමට බලපුවම කිසිම දෙයක් වෙලා නැහැ. එතකොට හිතලා බලන්න මේ රටේ තියෙන දූෂණය වංචාව මේ රැළ කොයිතරම් ප්‍රබල විදියට කරගෙන යනවද කියලා. ඔයගලට මතක ඇති පෞද්ගල දවස්වල බෙහෙත් මාෆියාව, ඊට පස්සේ සීනි වංචා සීනි මාෆියාව, මේ වගේ මාෆියා වලින් තමයි මේවා ඔක්කොම හැන්ඩල් වෙන්නේ. මේ ක්‍රිකට් කියන්නේ ලොකු මාෆියාවක්. මේක ඇතුලේ බිලියන මිලියන ගණන් ඩොලර් වලින් සල්ලි තියෙනවා. ඒක තමයි මුන් කුණු පෙරේත කමට කෑදර කමට මේකෙම එල්ලියේ ලීන්නේ. මේ එකම පිරිසක් තමයි මේ අතින් අතට පාස් කරගෙන උඹලා ටිකක් කාපල්ලා අපි ගාව ටිකක් කන්නම් කියලා ඉන්නේ. හැබැයි අර ඇතුලේ එකට කාගෙන ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොන හරි ප්‍රශ්නයක් වෙලා එකෙක් එළියට පැන්න ගමන් අනිත් එකාගේව කියන්න පටන් අරගෙන වැඩේ හත් පොලේ ගා ගන්නවා. දැන් මේ වැඩේ හත් පොලේ ගාගත්තේ රොෂාන් එළියට බැස්ස නිසා. දැන් රොෂාන් එළියට බැස්සයින් පස්සේ රොෂාන්ගේ තියෙන වැරදි ටික ඔක්කොම කැබිනට් මණ්ඩලයේ ඇතුළේ තිබිච්ච එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේ උන් දන්න ඒවා ඔක්කොම දැන් එළියට දානවා. දැන් කියනවා රොෂාන් කැමැති අයට ඉඩම් දෙන්න ගියා. කැමැති අයට මොනවාද ෂෙඩ් දාලා දෙන්න ගියා. ඕම කීක දැන් එක එකේම එළියට එනවා. තව ඉස්සරහට එන්න පුළුවන්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මූ කවුද කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක මතක නැහැ. අපිට මේව ලියා ගන්න වුණොත් එහෙම මම හිතන්නේ 550 ජාතක කියනවට ලොකු ජාතක පොතක් ලියන්න පුළුවන් තරම් හොරු ඉන්නවා මේ රටේ. එතකොට මෙහෙම ලියලෙවලා තියාගෙන මතක තියාගන්න පුළුවන් කම ශක්තියක් මිනිස්සුන්ට නැහැ. එතකොට මේ කියනවා ඌ හොරා ඊට පස්සේ ටික කාලෙකින් ඌ පිටුව පෙරලිලා කොමඩි කරලා ඌ හොඳ තත්යකට ආවන් පස්සේ දැන් රනිල් ඔය ආවේ. එතකොට බැසිල් ඔය දැන් ආයෙ ඇවිල්ලා ඉන්නේ. එතකොට මහින්ද රාජපක්ෂල ඔය කැතර ඇතු ඔය පන්සල් පල්ලි වලට ගිහිල්ලා ඔය කේක් කකා ඉන්නේ. එතකොට බය නැතුව දැන් ඔය නාමල් බේබිලා එළියට ඇවිල්ලා උත්තර දෙන්නේ. දැන් එහෙම ලැජ්ජාවක් තියෙනවනම් මිනිස්සුන්ට අඩුම ගානේ අපිට නම් එළියට බහින්නවත් හිතෙන්නේ නැහැ. මුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ.
ඉතින් ඒක නිසා මේ දේශපාලුව කියන උන්ට ලැජ්ජාව නම් නම් ඒ වගේ ඒවල කිසිම ගැටලුවක් නැහැ. උන්ට ඕන තරම් ඒ වගේ මේ ජරා වචන මිනිසුන්ගෙන් අහගෙන කොහොම හරි මේක එළියෙලි ඉන්න පුළුවන්. මොකද එළියෙලි ඉන්න තැන හේකාවක් හේතුවක් නිසා නෙමෙයි මේකේ තියෙන රස නිසා මේකට තියෙන ගිජුකම නිසා. පොඩ්ඩක් බැන්නාට මොකද අත්පුතු පරම්පරාවක් ගොඩ යනවනේ. ගැටලුවක් නැහැනේ. ඉතින් ඒක. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න මේ 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 ආණ්ඩුව මේ 134ක් එකතු වෙලා පත් කරගත්තු රනිල් වික්‍රමසිංහව රනිල් වික්‍රමසිංහ හරහා මේ 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 ආරක්ෂා වෙච්ච මේ සෙට් එකට රනිල් වික්‍රමසිංහව දැන් ඉලවලවා පහර දෙනවා මේ කිසිම ජන බලයක් එහෙම නැත්නම් ඡන්දයක් හම්බෙලා ජනාධිපතිවරුන්ට ආපු නැති ජනාධිපතිගේ ගෝලෙව ඇච්චු බැච්චු එහෙම නැත්නම් ඉතින් එක එක වචන තියෙනවා අපි ඒවා නොකිය සාගරලා වගේ වටේ ඉඳන් මේ රනිල්ගේ වටේ ඉන්න රනිල්ගේ රස පහස විඳින මේ සාගරලා තමයි දැන් රට පාලනය කරගෙන යන්නේ. එතකොට නිකමට හිතලා බලන්න මේ අක්ෂුව ටික ආපහු ඇවිල්ලා මුන්ට ඇමතිකමක් නෙමෙයි දැන් මන්ත්‍රීකමක්වත් නැතුව මෙහෙම නටනවා නම් නිකමට හරි මුන්ට ඡන්දෙ දීලි වෙලා මුන්ගේ ආණ්ඩුවක් පිටව ගත්තොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? අර යහපාලන කාලේ මොන වගේ දේවල් සිද්ධ වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒට අමතරව මේ ඔක්කොම එකහුව වෙලා එක රැළකට වෙලා කොච්චර කන්ද ඇද්ද මේ රටේ තියෙන සල්ලි? දූෂණේ වංචාව නැති කරන්නේ මේ ඉන්න සෙට් එකත් එක්ක කවුදක්වත් බෑ කියලා අපි කියන්නේ අන්න ඒක නිසා තමයි. මේ රොෂාන්ට උනේත් රන්ජන්ට වෙච්ච දෙයම තමයි. ටික කාලයක් කොහොම අල්ලගෙන ඉඳලා බලලා අඩුම ගානේ කැබිනට් මණ්ඩලයේ ඇතුළේදී මොකක් හරි දෙයක් කියා ගන්න පුළුවන් ශක්තියක් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධ වෙන්න පුළුවන් ශක්තියක් තියාගෙන ඉන්න පුළුවන් කල් තියාගත්තා නම් රොෂාන් දිනු. හැබැයි මේවල තියෙනවා අර මේ සාමූහික වගකීම් එහෙම නැත්නම් සාමූහික තීරණ ගත්තාන් පස්සේ ඒවා එළියට බහලා කියන්න බෑ කියන ඒ වගේ ගැටලුකුත් තියෙනවා. මම අහගෙන කවුද වන්දනා මන්ත්‍රීවරයෙකුත් කියනවා මේ කසාදේ මේ ගෑනිට මිනිහට ඉන්න බැරි නම් දමල ගහලා යන එක තමයි හොඳම වැඩේ කියලා. ඒ වුණා කසාදඬුවද කියලා නෙමෙයි ආණ්ඩුව ඇතුළේ වරදක් තියෙනවා නම් වරද විදිහට කතා කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒ රටේ ඒ පාර්ලිමේන්තුවක් මොකටද කියලා වෙලාව තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ හා සමාන පාර්ලිමේන්තුව මේ තිබිලා තමයි මෙච්චර කාලයක් මේ ජනාධිපතිවරු අට දෙනෙක් ජනාධිපතිවරු පත් වෙලා මේ අවුරුදු 75ක් ගත වෙලත් මේ රට මේ තත්ත්වේ තාමත් තියෙන්නේ මේ හේතුවට තමයි. වෙන කිසිම හේතුවක් නැහැ. මොකද තමන්ගේ වාසිය තමන්ට ලැබෙන දේ එහෙම නැත්නම් ටීම් වර්ක් එක කියාගෙන අර අනිත්‍යවුන් හොරකම් කරන ඒවා යට ගහගෙන රණ්ඩුනාම විතරක් ලෝකෙට ප්‍රකාශ කරන ක්‍රමයේ තියෙන තාක්කල් මේ රට කවදක්වත් දූෂණීය වංචාවෙන් නැතුව රට ගොඩ යන තැනකට බෑ. ඒකේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ලබන අවුරුද්දේ IMF එකේ තුන්වෙනි වාරිකේ හම්බෙනවා. ඊට පස්සේ අපි බංකොලොත් රාජ්‍යයක් නෙමෙයි අපිට ඕන තැනකින් ණය ගන්න පුළුවන් කියලා. ඉතින් ණය ගන්න පුළුවන් කියලා කියන්නේ ආපහු ණය අරගෙන උලට කන්න දෙන්නම් බොන්න දෙන්නම් අඳින්න දෙන්නම් බඩු මුට්ටු ටික ගෙනලා දෙන්නම් ගෑස් ටික ගෙනලා දෙන්නම් පෙට්‍රල් ටික ගෙනලා දෙන්නම් කාලා බීලා ආතල් එක ඉඳපන් ආයේ කවදාද දවසක අමාරු වැටලා බංකොලොත් වෙන්නේ. එතකොට රණින්න නෙමෙයි ඉන්නේ තවත් කවුරු හරි ඉන්නේ. එතකොට ගැටලුවක් නැහැ. එතකොට ආයේ අතීතයට බහිනවා අරුන් කරපු පරවැඩ හිඳ තමයි අපිට මේ බංකොලොත් උනේ කියලා ආයේ කොහොම හරි ඒ බර බංකොලොත් භාවයෙන් මිදිනවා කියලා කොහොම හරි මිනිසුන්ගේ පිට මේ අමාරුකම් ටික බදු ටික ඔක්කොම පටවල ආපහු කොහොම හරි ණය ගන්න පුළුවන් තත්ත්වයට ආවන් පස්සේ ආයෙ දුවනවා. ඒතර කම කවදක්වත් මේ රට කම කවදක්වත් මේක සංවර්ධිත රටක් වෙන්නේ නැහැ. බංකොලොත් රාජ්‍යයක්ම තමයි. මේ සිස්ටම් එකේ මේ මිනිස්සු ඉන්නකම් මේ මිනිස්සු හදන තවත් මිනිස්සු කොට්ටාසයක් ඉන්න තාක්කල් මේ මුංගෙන් යැපෙන මුංගෙන් හැදෙන මේ පාර්ලිමේන්තුවට පත් වෙලා එන පාසභාවේ ඉඳන් පාදේශභාවේ පළාත්සභාවේ ගන් තමයි ඔක්කොගෙන් පත් වෙලා එන මේ හොරු රැළගෙන් හැදෙන එක දේශපාලඥයෙක්වත් මේ රට ගොඩගනී කියලා විශ්වාස කරන්න බෑ. මේ සිස්ටම් එක අරයි යන්නේ. අන්න ඒක තමයි ප්‍රධාන කාරණාව. මේක තමයි හොඳම උදාහරණේ ළඟම උදාහරණේ මේ වගේ විධායක ජනාධිපතිවරු ඉන්නකම් එක පෑම් පාරේ මේ දූෂණේ වංචාව හොයන්න ආපු මිනිස්සුන් එල රොෂාන්තර සිංහ මේ සුදු පුද්ගලයෙක් නෙමෙයි. මේ මිනිස්යාගෙත් යට තියෙන ඕනතරම් කුණු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක එළියට බහලා හරි කතා කරන්න දෙන්නේ නැත්තේ මේ වංචාව දූෂණයෙන් පිරිච්ච ජනාධිපතිවරු පත් වෙලා ඉන්න කතාක්කල් මේව ගොඩ දාන්න බෑ මොන විදියෙන් කිව්වත් කතා බහ කරලා. එහෙම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා කිව්වට ඒ වහන ජනාධිපතිවරු තව කොහොමකත් කවම් කවදක්වත් පත් වෙයි කියලා විශ්වාස කරන්න බෑ. මේ ඡන්ද ක්‍රමයේ මේ ඡන්දෙට මේ තරම් කෝටි මිලියන ගණන් වියදම් කරලා ඡන්දෙන් පත් වෙලා එන
මේ හැටි කරේ ඉන්න කාතාක්ක. අන්න ඒකයි අපි කියන්නේ මේ සිස්ටම් එක වෙනස් කරනවා නම් මේක චේන්ජ් කරනවා නම් අපි මේ වෙනස් වෙලා තියෙන මේ ක්‍රමේ තවත් ඉදිරියට ගෙනියලා මේ දූෂිත වලල්ලම මේ කාලකන්නි හැත් ඔක්කොම අපි අතුගාලා දාන්න ඕනේ ඊළඟ පාල පාර්ලිමේන්තු මැතිවරණයකදී. එදාට අපිට අලුතෙන් හුස්මක් ගන්න පුළුවන් වෙයි මේක අපිට හදාගන්න කියලා හිතන්නේ.